එක් කාරණයක් ගැන කතා කරන්න හිතුවා. ඊට අමතරව ඔබගේ කිසියම් ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නත් සූදානම්. මූලික වශයෙන් මම කියන්න ඕනේ කියන අදහස් කරේ අපේ රටේ දිගින් දිගටම වත්මන් තරුණ පරපුර අහන එක ප්‍රශ්නයක් තමයි 70 වසරක් මේ රට කරපු දේශපාලනඥයින් මේ රට කොතෙන්ටද ගෙනිච්ච කියන එක. හැබැයි 70 වසරක් මේ රට දේශපාලනඥයින් මේ රට පාලනය කරනකොට හුඟ දෙනෙක් අමතක කරනවා වසර 30ක යුද්ධයක් තුල තමයි මේ 70 වසර ගෙවුනේ කියලා. වසර 30ක LTT කියන ලෝකේ භයානකම ත්‍රස්තවාදී කල්ලියේ බෙදුම්වාදී යුද්ධයක් අතර ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ දෙවතාවක් සිදු කරපු ඊටාම ම්ලේච්ඡ වූ දරුණු මිනිමරු ත්‍රස්තවාදී ක්‍රියාකලාපයන් මැද්දේ තමයි මේ වසර 70 ගෙවුනේ. ඒක නිසා මේ වසර 70 තුල රට ඉදිරියට ගෙනියන්න බැරි වුණු එක ප්‍රධානම හේතුවක් තමයි මේ වසර 30ක් තුල තිබිච්ච LTT යුද්ධයත් ඒ වගේම දෙවතාවක් ජනතා විමුක්ති පෙරමුණ තරුණයන්ව නොමග යවලා මේ රටට ඇති කරපු විනාශයත්. කෙසේ වුණත් අපි පසුගිය සතියේ මේ අපේ රටේ අවුරුදු 30ක් තිබිච්ච මේ මිනිමරු යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ යුද ජයග්‍රහණය සමරනු ලැබුවා. මා විශේෂයෙන්ම අද මේ ගැන කතා කරන්න හිතුවේ මේ යුද ජයග්‍රහණය සමරන වෙලාවේ අපේ රටේම අපේම සමහර කොටස් තමන්ගේ දේශපාලන මත උඩ වෙන්න පුළුවන් කිසියම් වූ කාරණයක් මත වෙන්න පුළුවන් මේ යුද ජයග්‍රහණය හැල්ලු කිරීමට උත්සාහ දැරීම අපි දැක්කා. මේක බොහොම කනගාටුදායක තත්ත්වයක්. මොකද කලගුණ නොදන්නා ජාතියකට ලෝකයේ ඉදිරියට යන්න බෑ. ඒක මං හිතන්නේ අපි දන්නව කලගුණ සැලකීම කියන කාරණය අපේ බුදුරජාණන් වහන්සේ පවා බුද්ධත්වයේ ලබලා අර තමන්ට පිට දීපු බෝධියට දිහා බලන් ඉඳලා ඒ ලෝකයට පෙන්වුවේ කලගුණ සැලකීම කියන ඒ උතුම් කාරණේ තියෙන වටිනාකම. හැබැයි අපි හුඟ දෙනෙක් අමතක කරලා තියෙනවා අපි අද මේ අත්විඳින නිදහස නොමිලේ ලැබිච්ච දෙයක් නෙමෙයි කියන එක. අපේ පරපුර අත්විඳා පාරවල් වල බෝම්බ පිපිරිලා මස් වැදලි පිටින් වාහනවලට පටවන දේවල් දෑහින් දැක්ක පරපුරක්. අපි පිටකොටුවේ බෝම්බේ ඒ වගේම මහ බැංකුවේ බෝම්බේ විතරක් නෙමෙයි කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයේ බෝම්බයක් පත්තු වෙලා පාසල් සිසුන් විශාල ගණනක් ජීවිතක්ෂයට පත් වුණා. පාසල් වල බෝම්බ පිපුරුණා. ඒ වගේම අරන්තලාව, ශ්‍රී මහ බෝධිය, ඒ වගේම අපේ මුදුන් මල් කඩ හැටියට සලකන දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව, මේ සියලු ස්ථානවල බෝම්බ පුපුරවල මේ රටේ මහා විනාශයක් කළා. ජන ජීවිතය අඩාල කළා. ජනතාව අමු අමුවේ මරන්න කටයුතු කරපු LTT ත්‍රස්තවාදය නැති කරලා ඒ නිදහස තමයි අපි මේ භුක්ති විඳේ. හැබැයි මේ නිදහස අපිට නොමිලේ ලැබුණේ. අපි ඒක නොමිලේ ලැබිච්ච දෙයක් හැටියට හිතනවා නම් අපි තේරුම් ගන්න ඕනේ ඒ සම්බන්ධයෙන් විශාල මිලක් ගෙව්වා මේ රටේම පුරවැසියන් කොටසක්. සමහරු තමන් ආදරය කරන පුද්ගලින්ගේ ජීවිතවලින් ඒ සඳහා මිල ගෙවලා තියෙනවා. තමුන්ගේ ජීවිතවලින් මිල ගෙවපු පුද්ගලින් ගාන අතිවිශාලයි. තමන්ගේ අත්පාවලින්, තමන්ගේ දෑස්වලින්, තමන්ගේ ශරීරයේ විවිධ කොටස්වලින් අක්‍රිය වීම මත මේ සඳහා විශාල මිලක් ගෙවපු පුද්ගලින්
අදටත් අප සමාජයේ අප අතර ඉන්නවා. ඉතින් මං හිතන්නේ අපි කලගුණ දන්නා ජාතියක් හැටියට මේ පුද්ගලයින්ට සලකන්න මේ පුද්ගලින් කළ දේ අගය කරන්න බැරි නම් ඔබට ඔබ අනුර කුමාර දිසානායක මහතාගේ අනුගාමිකෙක් වෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහතාගේ අනුගාමිකෙක් වෙන්න පුළුවන් නමුත් ඔබට හැකියාවක් තියෙන්න ඕනේ ඔබගේ නිදහස වෙනුවෙන් ඔබගේ රට වෙනුවෙන් සේවය කරපු කටයුතු කරපු පුද්ගලින්ගේ ක්‍රියාදාමයේ අගයන්. එහෙම කරන්න හැකියාවක් නැත්තම් ඔබ කලගුණ නොදන්නා පුද්ගලෙක් බවට පත් වෙනවා. එහෙම පුද්ගලයින්ට එක්ක මේ රටක් ජාතියක් ගොඩනගවන්න අපිට හැකියාවක් නැහැ. ඒක නිසා මේ ඊටාම කනගාටු දායක තත්ත්වෙ මිදෙන්න තමන්ගේ දරුවන්ට පුරුදු කරන්න කියන කාරණය මං ඊටාම කරුණාවෙන් මේ රටේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි එක දෙයක් කියන්න කැමතියි මහින්ද රාජපක්ෂ මැතිතුමා සේනාධිනායකයා හැටියට මේ රටේ ජනාධිපතිවරයා හැටියට මේ යුද්ධය අවසන් කරන්න මේ යුද්ධය ජයග්‍රහණය කරන්න ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරන්න ඒ දීපු නායකත්වය ඒක කාටවත් එතුමාගෙන් ආපහු ලබා ගන්න බෑ. මේ රටේ ඉතිහාසයේ ලියවෙන දවසක අනිවාර්යයෙන්ම නිදහසෙන් පසු ලංකාවේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා හැටියට එතුමාගේ නම ලියවෙනවා. ඒක ඔය කවුරු කෑ ගැහුවත් කවුරු කියෙව්වත් ඒක වෙනස් කරන්න බෑ. ඒ දේ ඉතිහාසයේ අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් මං හිතන්නේ ඒ කාරණය නිසා මේ යුද්ධය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකරපු පුද්ගලයින් දිහා මීට වැඩිය ලෙංගතුකමකින් මීට වැඩිය ගෞරවයකින් ඒ වගේ මීට වැඩිය ප්‍රමුඛතාවයක් ලබා දීලා බලන්න ඕන කාලේ එළඹිලා තියෙනවා. මම මේ කාරණේ විශේෂයෙන්ම කියන්නේ මගේ පාසල් මිත්‍රයෙක් මට කතා කළා. ඔහු මට දැනුම් දුන්නා ඔහුට ලැබෙන්න තියෙන දීමනාව ඉල්ලලා යවලා තියෙනවා. ඔහු වෙඩි වැදිලා තුවාල වෙලා නාවික හමුදාන් ඉවත් වෙච්ච පුද්ගලෙක්. නමුත් මේ වනතෙක් ඔහුගේ ඒ දීමනාව ලබා දීම සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදු වෙලා නැහැ කියන එක. මං හිතන්නේ මේ පුද්ගලින් වෙනුවෙන් ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමේ වගකීම ජාතියක් හැටියට අපිට තියෙනවා. ඔවුන් වෙනුවෙන් අපේ වගකීම අපේ යුතුකම ඉෂ්ට කිරීම. මොකද ඔවුන් අපි වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලින් ඔවුන්ගේ ශරීරයේ කොටස්වලින් විශාල මිලක් ගෙවලා තියෙන ඒ මිල වෙනුවෙන් අපේ යුතුකම අපේ වගකීම ඉෂ්ට කිරීමේ කාලය ඒ අපිට ඒ වගකීම අපිට තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් ජාතියක් හැටියට කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට පක්ෂයක් හැටියට අපි ඉතා දැඩිව ඉල්ලා සිටිනවා පක්ෂපාත භේදයකින් තොරව ඒ අපගේ නිදහස වෙනුවෙන් කැප වූ පුද්ගලයන් වෙනුවෙන් ඉටු කළ යුතු සියලු කටයුතු ඉෂ්ට කිරීම සිදු කරන්න කියන එක. ඔබතුමා දැන් මේ යුද්ධ ජයග්‍රහණ සැමරුම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරා. දැන් ඒකෙදි අපට අමතක කරන්න බැරි චරිතයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එවකට සේනාධිනායකයා. නමුත් මෙවර මේ සැමරුම් උත්සවයට එතුමට ආරාධනා කරලා තිබුණ නැද්ද? නැත්නම් එතුමා ආවේ නැද්ද? මොකක්ද උනේ ඇත්තටම? එතුමාට ආරාධනා කර පැමිණියේ නැද්ද, එතුමාට ආරාධනා නොකරාද කියන කාරණය සම්බන්ධයෙන් මට නිශ්චිතව කියන්න දැනුමක් නැහැ. ඒක නිසා මම ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් ප්‍රකාශ කරන එක සාධාරණ නැහැ. කෙසේ වෙතත් අපි එක දෙයක් ඉතා පැහැදිලිව කියනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට යුද ජයග්‍රහණ සම්බන්ධයෙන් ඉතිහාසයේ එතුමාට හිමිවිය යුතු තැන ඔයි කිසිම කෙනෙක්ට කිසිම දෙයකින් පැහැර ගන්නත් බෑ, වළක්වන්නත් බෑ. එතුමාගේ ස්ථානය එතුමාට ලැබිලා අවසන්. يعني එතුමාගේ ස්ථානය මේ උදුර ගන්න කවුරු හරි උත්සාහ කිරීමක් විදිහටද ඔබතුමාලා මේ වර්තමාන තත්ත්වය දකින්නේ? يعني එතුමාට ආරාධනා කළා නැති වුණා නම් අපි දන්නේ නැහැ. උන් ආරාධනා කරාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එතුමාට ආරාධනා කරාද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් මමත් දැනුවත් නැහැ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීම අසාධාරණයි. එතුමා ප්‍රථම වතාවට නේද මේ යුද මේ සැමරුමට සහභාගී නොවන්නේ? ඉතිහාසයේ ප්‍රථම වතාවට නේද? අපේ මතකයේ හරිනම් මම දන්නේ නැහැ, මට මතකයෙන් වැරදිනම්. ඒ කාරණේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කරුණු විමසන්නේ නැතුව
ප්‍රකාශයක් කරන එක මං හිතන්නේ සාධාරණ නැහැ. නමුත් එක දෙයක් ඉතා පැහැදිලි එතුමාට ඒ සම්බන්ධයෙන් එතුමාට කවුරුත් අලුතෙන් ගෞරවයක් පිරිනැමිය යුතු නැහැ. එතුමාට පිරිනැමිය යුතු ගෞරවය මේ රටේ ජනතාව පිරිනමලා තියෙනවා. ඉතිහාසය විසින් දැනටමත් තීරණය කළා තියෙනවා. නිදහසෙන් පස්සේ මේ රටේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම නායකය හැටියට එතුමාගෙන් මේ රටේ නිදහස වෙනුවෙන් ඒ මහඟු කාර්ය කර මහඟු කාර්යයේ වටිනාකම දැන් පසුගිය දවස්වල කතා බහට ලක්ුණ එතුමාට නැවත වතාව අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්න යනවා අය කියලා. දැන් ඒකත් එක්කම එතුමා ටිකක් දකින්න නැහැ කියලා සමාජයේ කතාව දේශපාලන අභ්‍යන්තරයේ කතා බහට ලක් වෙනවා. ඕ මහින්ද මහත්තයා කියලා. අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා එතුමාට අග්‍රාමාත්‍යකම ලබා දෙන්න යනවා කියන කාරණය වෙනත් දේශපාලන වශයෙන් බංකොලොත් භාවයට පත් වූ පුද්ගලයන් පිරිසක් විසින් මේ රටේ ඇතිකරන්න හදපු කතාවක් මිසක් එය සත්‍යයක් නෙවෙයි කියලා. මොකද ඒ අවස්ථාවේදී කොළඹට විශාල හමුදා කණ්ඩයක් ගෙනහැල්ලා ආරක්ෂාව තර කරලා තිබිච්ච තත්ත්වයක් යටතේ එවැනි කතාවක් හැදුවා. නමුත් අපි ඒ අවස්ථාවේ ඉතා පැහැදිලිව පක්ෂයක් හැටියට ප්‍රකාශයක් කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ නැවත ජනතාවගේ නායකත්වයට පත් වෙන්නේ ජනතාව තුලින් මිසක් හමුදා ආරක්ෂක රැකවල් මැද්දේ හොර රහසේ වැනි දෙයක් සිදු කරන්නේ නැහැ කියලා. මොකද එතුමා මේ රටේ ජනතාවගේ නායකයෙක්. ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නත් ජනතාව වෙනුවෙන් බලය අතාරින්නත් හොඳාකාරව දන්න මේ රටේ අද දින සිටින වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙස මං හිතන්නේ එතුමා ගැන ඒ කියපු කතාවය සත්‍යයෙන් තොරයි කියන එක නැවත වතාවක් කියන. ඒ වගේම මේ පුවත්පතක් ප්‍රධාන පුවත්පතක් වාර්තා කරලා තියෙනවා ආණ්ඩුවේ ඇමතිලා පොහොට්ටු මහා ගෙදර මග හරිති. මොකද මේ කතාව ඒ වගේම දැන් මේ මේකට තව සම්බන්ධ මම කරන්නම් මේ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීතුමාත් සඳහන් කරා නිකන් කලකිරීමෙන් එතුමා කතා කරේ පසුගිය දවසේ 10 දිනක් ඉන්න කතාවක් කිව්වා නිකන් මේ කලකිරීමෙන් ඉන්න කතාවක් කිව්වා මේ රජය රැක ගන්න ඕන නිසා ඉන්නවා කියලා කතාවක් ඇහුණා. ඒ කියන්නේ මේ මේ දැන් පොදු ජන පෙරමුණ නිකන් දෙකඩ වෙලාද නේද කණ්ඩායමක් ගැළවිලා යාමේ ස්වභාවයක්ද මොකක්ද ඇත්තටම දැන් මේ පුවත්පත් වාර්තාව පොහොට්ටු මහා ගෙදර ආණ්ඩුව ඇමතිලා මග අරිනවා කියලා කියනවා. දැන් ඔයි ඔයි කියපු ඔබ අහපු ප්‍රශ්න දෙකම එකිනෙකට පරස්පරයි. මොකද පළවෙනි කාරණේ තමයි මං දන්න තරමට චන්ද්‍රසේන මැතිතුමා ඒ ප්‍රකාශය කරෙම නෙළුම් මහවතේ අපේ තිවිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවක වාඩි වෙලා. ඔකේ කාරණා දෙකක් මං අහුවේ දෙකම නිකන් එක සමානයි වගේ නිසා. ඉතින් පළමුවෙන් එහෙනම් ඔබ අහපු පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. කවුරු හරි කියනවා නම් මැති ඇමතිවරු මෙහෙ එහෙම මග අරිනවා කියලා ඒ ඔබ කියන කාරණේ ඒ ආකාරයෙන්ම අපි පිළිගන්නේ නැහැ. නමුත් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතා සුළු පිරිසක් ඉන්නවා. අපි දන්නවා එවැනි පක්ෂ කාර්යාලයේ මග ඇරලා පක්ෂ කාර්යාලය සමග කටයුතු නොකරන සුළු පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා නමුත් අපිත් සමග කටයුතු නොකරන. ඔවුන් සමහර පිරිසක් ඉතාම පැහැදිලිව වෙනත් සංවිධාන හදාගෙන ඒ සංවිධාන තුල අනාථභාවයට පත් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම රජයේ සමග ඍජුව කටයුතු කරන අතරේ එහෙම සම්බන්ධ නොවන කොටසකුත් ඉන්නවා. නමුත් ඔබ කියන ඔය කියන ආකාරයට බහුතරයක් දෙනා එහෙම නැහැ. ඔවුන් නිතර නිරන්තරයෙන් කැඳවීමක් කරොත් පක්ෂ කාර්යාලයට පැමිණෙනවා. පක්ෂයේ අවශ්‍යතා අනුව සියලු කටයුතු ඉෂ්ට කරනවා. පක්ෂය වෙනුවෙන් සියලු ඔවුන්ගේ වගකීම් ඉටු කරනවා. ඉතින් ඒක නිසා ඔය කියන කාරණය සත්‍යතාවයෙන් බොහෝ දුරට පරිබාහිර කාරණයක්. ඒ විතරක් නෙමෙයි අපි කියන්න ඕනේ මේ ඔය කීප දෙනෙක් එහෙම ඔය කියන ආකාරයට වෙනස් වෙලා තිබුණත් ඉතා පැහැදිලිව අපි මේක ඉතා පැහැදිලිව කියනවා මේ රටේ ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා එකතු වන්නේ මහින්ද රාජපක්ෂ කියන ඒ අපේ පරමාදාචී නායකයාගේ වැඩපිළිවෙල සහ මේ රට වෙනුවෙන් එතුමා ගෙන ගිය ක්‍රියාදාමය අගය කරමින්. එතකොට ඒ ක්‍රියාදාමය මත පිහිටා කටයුතු කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග
මේ රටේ ජනතාව අපේ පක්ෂ සමාජිකයින් සහ මේ රටේ ජනතාව අත්වැල් බඳගෙන ඉන්නවා ඉහළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මට්ටමින් ඔලු එහෙම හුවමාරු වුණාට පල්ලෙහා අපේ ඡන්දදායක ඡන්දපදනම ඉතාම ශක්තිමත් ඒ ආකාරයෙන්ම රැඳිලා තියෙනවා කියන කාරණය ඉතා පැහැදිලිව කියන්න. ඒ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීතුමාගේ කතාව සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාගේ අදහස? ඒ කියන්නේ එතුමා නිකන් කලකිරීමෙන් කතා කරේ එතුමාගේ මාධ්‍ය හමුවේ. එතුමාට යම් කිසි කලකිරීමක් ඇති ඒක අපි පිළිගන්නවා. මොකද එතුමා දිස්ත්‍රික් නායකයෙක්. එතුමා ඒ කතාවෙදිම කිව්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද 69 ලක්ෂයක් ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ලොකු කන්ට්‍රිබියුෂන් එකක් තකු දායකත්වයක් එතුමා දැක්වුවා කියලා. ඒ වගේම 3/2 පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සඳහාත් අනුරාධපුර දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් විශාල දායකත්වයක් දැක්වුවා කියලා. ඒක ඇත්ත. අපි ඒ කාරණේ පිළිගන්නවා. එතකොට එතුමා අද එතුමාට ඒ එතුමා මේ පක්ෂය පිහිටවීම සඳහා අද මේ පවතින ආණ්ඩුව පිහිටවීම සඳහා ඒ දක්වපු දායකත්වය වෙනුවෙන් එතුමා කෙරෙහි නිසි ඇගැයීමක් නැහැ කියන කාරණය සම්බන්ධයෙන් එතුමා යම්කිසි කලකිරීමකට පත් වෙලා ඉන්නවා. අපි ඒක සාධාරණව තේරුම් ගන්නවා. ඉතින් ඒ වගේම මේ අද තියෙන දේශපාලන තත්ත්වයත් අපි පක්ෂයක් හැටියට තේරුම් ගනිමින් ඉන්නවා. ඒක නිසා එතුමාගේ කතාව මං විවේචනය කරන්නවත් වැරදි කියන්නවත් නැහැ. ඒ එතුමාගේ පැත්තෙන් ඒ ඊටාම නිවැරදි කතාවක් එතුමා කිව්වේ. ඉතින් අපි මේ සියලුම දේශපාලන කාරණා එක්වගෙන බලන්න ඕන. ඒ වගේම මේ නැවත වතාවක් කතාබහට ලක් වෙන කාරණාවක් තමයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඔබතුමන්ලම පත් කරපු සභාපතිවරයා ජනක රත්නායක මහත්මයා දැන් ඔබතුමන්ලම නැවත ඉවත් කරන්න හදනවා. ඔව්. ඒකත් ඒ අපි ඒ කරන්න යන්නේ ඒක ඉතා පැහැදිලිව කියන්න ඕනේ. මේ කොමිෂන් මේවැනි කොමිෂන් වලට පත් කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින්. ඉතින් නමුත් මේ අපිම පත් කරපු සභාපතිවරයා යම් කිසි දේශපාලන යටි අරමුණු සහිතව කටයුතු කරනවාද කියන සැකය අපිට මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය දරන කාලෙත් අපි මේ කාරණය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමවලදී පිටින් පිට සාකච්ඡා කළා. මේ කරුණු ඉස්මතු කළා තියෙනවා. මොකද එතුමා දිගින් දිගටම කටයුතු කරේ මේ රට ඉදිරියට ගෙන යන්න රජයට පහසුකම් සලසන ජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් හැටියටද කියන කාරණය සම්බන්ධයෙන් තමයි මේ පාර්ලිමේන්තුවේ මේ යම්කිසි යෝජනාවක් ගෙනවිත් තියෙන්නේ. මේ යෝජනාවේදී පෙනී යයි ජනතාවට එතුමා කටයුතු කළා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඉතින් ඒ මත එතුමා ස්වාධීන ලෙස කටයුතු කළා නැත්නම් එතුමා ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුව පාර්ලිමේන්තුවට. ඉතින් ඒක නිසි ආකාරයෙන් ඒ ආකාරයට රටේ පවතින නීතිය තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම මේ වන විට ආරම්භ කරලා තියෙනවා. අපි ඒ ගැන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පක්ෂයක් හැටියට සතුටු වෙනවා. දැන් එතුමා කියන ප්‍රධාන කාරණාවක් තමයි එතුමා පසුගිය කාලයේ කිව්වේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කතා කරා විදුලි බිල වැඩි කරන්න එපා කියලා. දැන් එතුමා කියනවා විදුලි බිල අඩු කළ හැකි කියලා. එතකොට ඒ කියන්නේ එතුමා හැම වෙලාවෙම අපිට තේරෙන විදියට අපිට පේන විදියට අපිට මතුපිටින් පේන විදියට එතුමා කතා කරන්නේ ජනතාව වෙනුවෙන්. එතකොට ජනතාව වෙනුවෙන් කතා කිරීම වැරදීද? නෑ, ඒක ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්නමින් Taman චරිතයක් වෙන්න උත්සාහ දරනවා නම් කවුරු හරි කෙනෙක් ඒකත් වැරදි. ඉතින් අපි බලන්න ඕනේ මෙතන කොමිසමක් වුණාම කොමිසමේ සභාපතිවරයා විතරක් නෙමෙයි වෙනත් සමාජිකයින් රැසක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාම එක මතයක් දරනවා නම් අපිට ඒ කියන කාරණය පිළිගන්න පුළුවන්. නමුත් කොමිසමේ සමාජිකයින් වෙනත් මතයක් දරද්දී සභාපතිවරයා වෙනම මතයක් දරනකොට ඒ සම්බන්ධයෙන්
යම් කිසි කෙනෙක්ට ප්‍රශ්න කරත හැකි මේ ජනතාව වෙනුවෙන්ද කතා කරන්නේ එහෙම නැත්නම් තමුන්ගේ පුද්ගලික න්‍යායපත්‍රයක් මුදුන් පමුණුව ගැනීමේ අවශ්‍යතාවය මතද කියන කාරණේ. ඉතින් මේ කාරණේ මං හිතන්නේ අපිට අනිද්දා පාර්ලිමේන්තුවේදී දැකක බලා ගන්න පුළුවන් වෙයි කරුණු කාරණා සහිතව. කොහොමුණත් එතුමා ජනතාව වෙනුවෙන් කතා කරනවා කියලානේ අපිට පේන්නේ මොකද එතුමා කියන්නේ විදුලි බිල අඩු කරන්න කියලා. ඒතකොට එහෙම ජනතාවට සහනයක් ලබා දෙනවට ඔබතුමාලා කැමති නැද්ද? ඒ කියන්නේ දැන් එතුමා ගේන තර්කය තමයි විදුලි බල මේ මොහොතේ අඩු කළ හැකි කියලා. එතකොට ඊට ඒකට ඔබතුමාලා කැමති නැද්ද? ඒ කියන්නේ ජනතාවට සහනයක් දෙනවට කැමති නැද්ද එතුමා විවාද කරන්න සූදානම් වෙන්නේ? දැන් මම මේ පක්ෂයේ මහලේ කම්බරේ හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට දැන් මෙතන ප්‍රකාශයක් කරත හැකි ලංකාවේ ඉන්ධන මිල අඩු කළ හැකි වහාම ඉන්ධන ලීටරයක් රුපියල් 10ට දෙන්න කියලා. එවැනි ප්‍රකාශයක් මට කර තැගේ. හැබැයි මම ඒ ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශයට යම්කිසි පදනමක් තිබිය යුතුයි. කොයි ආකාරයෙන්ද මම මේක කියන්නේ? මොකද්ද මම මේ කියන කාරණේ? මොකද නැත්තම් මේක ඉන්ධන ලීටරයක් රුපියල් 10ට දෙන්න ඕනේ කිව්වහම ඒක හරිම ජනතා හිතකාමී ප්‍රකාශයක් හැටියට කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් එහි පදනමක් නැත්නම් ඒ ජනතා හිතකාමී ප්‍රකාශයක් නෙමෙයි, ඒ මුග්ධ ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ 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 කරන හැම ප්‍රකාශයක්ම පිටිපස්සේ යම්කිසි සාධාරණ හේතු දැක්වීමක් සහ සාධාරණ කරුණු තියෙන්න ඕනේ. එතකොට කොමිෂන් සභාවක සමාජිකයින් විශාල පිරිසක් ඉදිද්දී එහි එක් පුද්ගලයෙක් එක් මතයකුත් අනිත් සමාජිකයින් වෙනත් මතයකුත් දරනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් මං හිතන්නේ දෙවතාවක් හොයලා බලන්න ඕනේ. එතකොට අර ජනතාව වෙනුවෙන් ඕනෑම මුග්ධ ප්‍රකාශයක් කළා මේක ජනතාව වෙනුවෙන් කරන ප්‍රකාශයක් කියලා කවුරු හරි කියනවා නම් මං හිතන්නේ ඉතින් ඒක මේ රටේ ජනතාව විසින්ම තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ඒ ජනකරත්නායක මහත්තයා පැත්තකින් තිබ්බම ඔබතුමාලා කැමති නැද්ද මේ වෙලාවේ විදුලි බිල අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න? නැහැ, මේ වෙලාවේ විදුලි බිල නෙමෙයි අපිට මේ රටේ හැමදේම අඩු කරලා ජනතාවට සහන දෙන්න පුළුවන්. පුළුවන් නම් කැමති. නමුත් මේක අපි ඉතා පැහැදිලිව මේක කියන්න ඕනේ, අපි මේ රටේ ආණ්ඩුව බාරගත්ත වෙලාවේ ඉඳන් මේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම දැන් අපි දන්නවා ලෝකේ ඉතා දියුණු රටවල් වන ඕස්ට්‍රේලියාව, එතකොට ඇමරිකාව, එංගලන්තේ වගේ රටවල් වල පවා විදුලි බිලවල් ඉතා ඉහළට ගිහින් තියෙනවා, ඉන්ධන මිල ඉතා ඉහළට ගිහින් තියෙනවා. මේවා ජනතාවට දරා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මෙය මේ ගෝලීය ආර්ථිකයක් මත ඇතිවෙච්ච ගෝලීය ආර්ථික කඩාවැටීමේ අතුරු ප්‍රතිඵල. ඉතින් මේවා අපි කැමති වුණාට ඒවා කරන්න බැරි නම් ඒක ජනතාවට ප්‍රකාශ කරන්න ඕනේ අවංකව මේ අවස්ථාවේ ඒක කරන්න බෑ. මොකද මේක මේ විදිහේ ප්‍රශ්නයක් උඩ මේ එක එක්කෙනා කියන විදිහේ මේ හොරකම් කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ගෝලීය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට අපි විසඳුම් සොයාගෙන අපි ජාතියක් හැටියට මේට විසඳුම් සොයාගත යුතුයි කියන කාරණය ජනතාවට කියන්න නැතුව අපි සීනි බෝල කතා කියන්න ගියොත් මං හිතන්නේ රටක් හැටියට ජාතියක් හැටියට අපි ආයිත් අගාධයට යන එක වළක්වන්න බැරි වෙයි. මතුතුමා මේ ඔබතුමාලාත් ඇතුළු කණ්ඩායම මේ මොහොතෙත් ඉන්නේ ඉලිහෙමින් පවතින දේශපාලනික බලය රැක ගැනීම සඳහා උත්සාහ කෙනී දෙන්නේ. දැන් විශේෂයෙන් අපි අද දකිනවා අද දිනයේදී පාලිටි චම්පික මහත්මයාත් ඒකතුළු කණ්ඩායමත් ජාතික නෑ ඔබ ඔබ කියපු කාරණයට කලින් ඔබ ඔබේ ප්‍රශ්නය මේ පූර්ව නිගමනයක් මත අහන්නේ. ගිලිහෙමින් පවතින දේශපාලන බලය රැක ගැනීමේ උත්සාහයක අපි නැහැ. අපි අදටත් දේශපාලන බලයේ ඉන්නවා. ඒ වගේම අපි ඕන අවස්ථාවක මැතිවරණයකට මුහුදෙන්න දෙන්න සූදානම්. දේශපාලන බලය අපි ළඟ තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කිසිම බයකුත් නැහැ. ඒ ගිලිහිමින් පවතින්නේ නැහැ. දේශපාලන බලය අදටත් තියෙන පක්ෂයක් හැටියට අප වෙත කියන එක ඉතා විශ්වාසනීය අත්යෙන් ප්‍රකාශ කරනවා. නෑ ඒ එහෙම ඒ මම ඒක පොඩක් කතාව කියන්නේ මෙහෙම මේ. ඔව් නෑ ඔබගේ කතාව පූර්ව නිගමන මත ඉන්නේ නැතුව ඔබ ඔබ ඔබගේ ප්‍රශ්නය අහන්න. පූර්ව නිගමන උඩ ප්‍රශ්න අහන්න එපා. හරි. දැන් පාර්ලි චම්පික මහත්මයා ඇතුළු කණ්ඩායම අද ජාතික ජන එක්සත් ජනරජ පෙරමුණ කියලා පක්ෂිකුත් පිටවනවා. ඇත්තම කතාව ඔබතුමාලා එක්තරා කාලයකදී අලුතින් පක්ෂය බිහි කරලා යම් කිසි ගමනක් ඇවිල්ලා යම් කිසි ආකාරයෙන් දේශපාලනික හැලහැප්පීම් වලට ලක් වුණානේ පහුගිය කාලය තුළ. අන්තිමේදී ඔබතුමාලාට වෙච්ච වියසනත් එක්ක බලුවාම ඔබතුමාලාට වෙනම ජනාධිපතිවරයෙක් ඔබතුමාලාගේ මන්ත්‍රීවරයෙක් කණ්ඩායමේ කැමැත්තෙන් පාර්ලිමේන්තුව තුළ නව ජනාධිපතිවරයෙක් පත් කරගන්න උනා වෙනත් පක්ෂයක. ඒ කියන්නේ ජන බලයක් නැතුව හිටපු මට්ටමක තීත්‍යයේදී
දැන් ඔබතුමා කොහොමද හිතන්නේ මේ දැන් අලුත් පක්ෂයකුත් බිහි වෙනවා ඒක ඔබතුමාලාට බලපෑමක් වෙයිද දැන් මොකද නෑ අර කතාව කියන්නේ දැන් ඔබතුමාලාටත් යම් කිසි දැන් මෙතනදිම කතා වුණ අපිට අමාත්‍ය දූර පවා නැති වෙන තත්වයක් එකනේ ඉල්ලීම් කරාට නෑ වගේ කන්නේ තේරෙන්නේ ඔබතුමාලාගේ 10 දිනක ඇතුළු කණ්ඩායම මෙතනම කියනවා අපි කලකිරීමෙන් ඉන්නේ කියන කතාව ඒතකොට පොඩ්ඩක් ඒක දේශපාලන වල කියන්නේ ආණ්ඩුව තුල බලය පොඩ්ඩක් ගිලිහෙනවා වගේ ගතියකුත් තියෙනවනේ ඒ කියන්නේ ඒකත් එක්ක කොහොමද මේ 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 වර්තමාන තත්ත්වෙ මේ අලුත් ඒවා බිහිවීමත් එක්ක මොකද්ද කියලා මම මේ අහන්නේ ඔය ප්‍රශ්නෙම මං හිතන්නේ දැන්ට මාස 7-8කට කලින් ඔබ මගෙන් ඇසුවා ඔය මේ හෙලිකොප්ටර් පක්ෂය බිහි වෙච්ච අවස්ථාවෙත් ඒ වගේම මං හිතන්නේ ඔය අපෙන් වෙන් වෙලා ගිය තවත් කොටසක් තවත් බලවේගයක් බිහි කරන්න උත්සාහ දරපු වෙලාවෙත් ඉතින් අද ඔවුන්ට අත් වෙලා තියෙන ඉරණම දැක්කහම මං හිතන්නේ මං අලුතෙන් ඔය වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න අවශ්‍යත් නැහැ කෙසේ වෙතත් ඔබ අහපු නිසා මං ඒට උත්තර දෙන්නම් මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂ තියෙනවා ඉතා විශාල සංඛ්‍යාවක් ඒ වුණත් මේ රටේ ජනතාව විශ්වාස කරන පක්ෂ තියෙන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක් පමණයි ඉතින් පක්ෂයක් බිහි කළ යුත්තේ නමක් දීලා අලුතෙන් මේ අර පරණ ඔලු ගෙඩි ටිකම අලුත් තැනකට මාරු කිරීම විතරක් නෙමෙයි කරන්න ඕනේ ඒ පක්ෂයට යම්කිසි මේ රටේ ජනතාව පිළිගන්න ජනතාවට වඩා මේ හොඳ අනාගතයක් මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් යහපත් හෙටක් උදා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්ති මාලාවක් සමග තමයි පක්ෂය බිහිවිය යුත්තේ නමුත් ওই කිසිම පක්ෂයක පුද්ගල සාධක කරුණු මත බලය ලබා ගැනීම මිසක් එවැනි වූ වැඩපිළිවෙලක් ওই කිසි පක්ෂයක නැහැ කිසියම් වූ පුද්ගලයෙක්ට බලය ලබා ගැනීමේ හෝ ඔහුගේ ජනාධිපති සිහිනය ඉටු කර ගැනීමේ එකම ඒකායන අරමුණ උඩ පක්ෂ බිහි කරාම ඒවට සිදුවෙන දේ අපි පහුගිය කාලේ දැක්කා ඉතින් පක්ෂයක් බිහි කරනවා නම් අපි හැමෝටම කියනවා අපි කැමති අලුතෙන් පක්ෂ බිහි වෙනවට ඔවුන් බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් ඒ පාඩම ඉගෙන ගන්න මේ රටේට අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් සහිතව රටේ ජනතාවට පිළිගන්න පුළුවන් රටේ ජනතාවට යහපත් හෙටක් ලබා දෙන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් වැඩපිළිවෙලක් සමග පක්ෂයක් බිහි කරොත් පමණයි මේ රටේ ජනතාව එවැනි පක්ෂයක් වැළඳ ගන්න සමහරවිට මට පොඩි මුලහරි කිව්ව කාරණේ පොඩ පහ ඔබතුමා කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයෙන් ඉගෙන ගන්න කියන කතාවද කිව්වේ පාර්ලි ප්‍රංශය කියලා තුමාලා අතුරු කණ්ඩායම නේද මන්ත්‍රීතුමාලා අපි අපි අපේ පක්ෂය නිර්මාණය කරේ බැසිල් රාජපක්ෂ මැතිතුමා අපි ඉතා සුළු කාලයක් තුල මේ රටේ පළාත් පාලන ආයතන වලින් අතිබහුතරයක් මේ රටේ ජනාධිපතිවරයා ඒ වගේම මේ රටේ පාර්ලිමේන්තු බලයෙන් 3/2ක් පක්ෂයක් හැටියට ලබා ගත්තා ඉතින් මං හිතන්නේ එවැනි ශක්තියක් තියෙනවා නම් කිසියම් වූ සුවිශේෂී වැඩපිළිවෙලක් රටේ අනාගතය වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් සුවිශේෂී වූ වැඩපිළිවෙලක් පක්ෂයක් සතුව තියෙන්න ඕනේ අපේ පක්ෂයේ සතුව ඒ වැඩපිළිවෙල තියෙනවා ඒක නිසා අලුත් පක්ෂ කියන දේ අපි අපිට අභියෝගයක් හැටියට අපි කවදාවත් සලකන්නේත් නැහැ අලුත් පක්ෂ අපිට අභියෝගයක් වෙලත් නැහැ අපිට තියෙන පක්ෂයක් හැටියට අපිට තියෙන එකම අභියෝගය අපි අදට වැඩිය හොඳට හෙට දිනේ කටයුතු කරන්නේ කොහොමද කියන අපේ පක්ෂය තවත් සාර්ථක කර ගැනීමේ අභියෝගය මිසක් වෙන පක්ෂ තුලින් අපේ පක්ෂයට අභියෝගයක් කවදාවත් එල්ල වෙන්නේත් නැහැ එල්ල වෙලත් නැහැ මම මේ අපි දන්නවා ඔබතුමාලාගේ පක්ෂල නායකයෙක් ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයානේ කොහොමද ඔහුට කරන උත්පේරණේ පල්ලා ඉන්න කණ්ඩායම් වල ඒ කියන්නේ සෝ මේක මේක කරමු කරමු එහෙමකක් තියෙනවද පල්ලා කණ්ඩායම පල්ලාසේ ඔබතුමන්ලා යටතේ ඉන්න අනුගාමික වෙන මේ කියන්නේ මම කණ්ඩායමේ മന്ത്രിවරු ඉන්නවා දැනට අමාත්‍ය දූර දරන කට්ටිය ඉන්න කොහොමද ඔහුට කරන උත්පේරණය නායකයා විදිහට මොන වගේ දේවල්ද තියෙන සාමාන්‍ය නෑ පක්ෂ නායකයා විදිහට පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් එතුමාගෙන් ලබා ගන්නවා එතුමාගේ උපදෙස් මත කටයුතු කරමින් තමයි හැම විටම මේ පක්ෂය ඉදිරියට යන්නේ ඒ වගේම එතුමාගේ ආශිර්වාදය සහ එතුමාගේ පළපුරුද්ද මත එතුමා දෙන උපදෙස් ඒ සියලු දේ මේ පක්ෂයේ ඉදිරි ගමනට ඉතා වටිනවා ඒ වගේම ඒ සියල්ල අපි ලබා ගන්නවා පක්ෂයක් හැටියට ඒ වගේම මේ එතුමා පක්ෂ නායකයා හැටියට පක්ෂයේ
සමහරවිට මම අහන්නේ අනිත් පැත්ත නායකයාට පල්ලෙහැන් එන ගැම්ම කොහොමද කියලා මම ඔන්න සරලම කිව්වොත් නෑ නායකයා කෙරෙහි පල්ලෙහැන් එන මේ යම් කිසි ඒ කියන්නේ ඔහුට encouragement motivate කරනවා කියලා කිව්වොත් නෑ අපි ඒ කියන්නේ ඔහුට උනන්දු කිරවීමක් ඔහුට වඩා මේ ශක්තිය ලබා දීමකුත් යටින් වෙනවා ඒ වගේම සමහර වෙට විවිධ අදහස් එතුමා වෙත යොමු කිරීම තියෙනවා ඒක හැම පක්ෂෙම තියෙනවා අපේ පක්ෂෙ නෙමෙයි ඕනම පක්ෂයක හැබැයි ශක්තිමත් නායකයෙකුගේ ලක්ෂණය තමයි අවශ්‍ය දේ ගැනීමත් අනවශ්‍ය දේ නොගෙන Tamange නිවැරදි ගමන ඉදිරියට යාමත් ඒ දේ ඉතා හොඳින් අපේ පක්ෂ නායකයා වෙන මහින්ද රාජපක්ෂ මහත්මයා ඉටු කරයි නැව ඔබතුමාගේ අවසාන කැලේ මම ඊළඟට අහන එක සාධාරණීකරණය කරන්න පුළුවන් මේ මොහොතේ ඔබතුමලාට යම් කිසි අවස්ථාවක් තියෙනවා කියන රට තුල ඇතිනවා දැන් මෙතුමාගේ ප්‍රශ්නේ මුල හරියද ඔක ඇහුවා යටතලයේ ඉන්න සමාජිකයෝ ඔව ඔහුට උත්තරණයක් කරන්න සර් මේක බාර ගමු අපි කොහොම හරි ජනාධිපතිවරයාට මේක බල කළා හරි පොඩ්ඩක් අපි ගමු අපේ අතට එහෙම එකක්වත් පල්ලා කණ්ඩායම වලින් නැද්ද නික පුෂ් කරන්නේ නැද්ද අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන්වත් අඩුම ගන්න. එහෙම ඌමනාවක් නැද්ද? මොකද ඊට වඩා දෙයක් කරන්න පුළුවන් එතන ඉඳගෙන එතුමට. මෙතන මේ සාමාන්‍ය පක්ෂ නායකෙක් වෙලා ඉන්නවට වඩා පල්ලා කණ්ඩායමට එහෙම බැරිද? එතුමා තල්ලු කළා ඔබතුමලට ජනාධිපතිවරයාටත් හිර කළා තදල් මන්දන ඔබතුමලා ක්‍රමවේදවලට කරලා මේ එහෙම කරන්න හැකියාව නැද්ද සාමාන්‍ය? එහෙම අවශ්‍යතාවයක් නැද්ද පල්ලායට? මම අපේ නායකයා යම් කිසි රටේ හිටිය බව ඇත්ත. දැනටත් අපි තැනට ගේන්න ඕන කියන අවශ්‍යතාවයක් නැද්ද? එහෙම අවශ්‍යතාවය තියෙන අනුගාමිකයිනුත් ඇති. එහෙම නැති අයත් ඇති. හැබැයි ඒක නෙමෙයි වැදගත්. පක්ෂයක් හැටියට අපි ගන්න තීන්දුව తీරන මොනවද? පක්ෂයේ නායකයා හැටියට එතුමා පක්ෂය වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීන්දුව తీරන මොනවද කියන කාරණේ තමයි මේ අවස්ථාවේදී රට වෙනුවෙන් ඉතා වැදගත් වන්නේ. මේ රට වෙනුවෙන් සහ එතුමාගේ සහ පක්ෂයේ අනාගතය වෙනුවෙන් ගත යුතු සියලු අවශ්‍ය තීන්දු තීරණ ඉතාම හොඳින් නිසි ආකාරයෙන් අපි අරගෙනමින් තිබෙනවා. ලක් තීරණ පුවතකට එහා ගිය රටගෙන කෙක් කුමාක්